ස් ව හ දෑසන ඇත්තටම එන්ට දෙවන් වහන්සගේ කවරුණාව තමයි අපිට තිබුණ මතව සිටන හැමකිෙනාටම තිබුණේ ස්වාමින් වහන්සේ විශ්වාස වන්තයි උන්වහන්සේ කවදාවත් වෙනස්වාන්නේ ප විශ්වාස කරමු මේ දේශය දෙවියන් වහන්සේට භාර කරලා ස්වාමින් වහන්සේ බලවත් දේවල් කරන්න ාව දෙවියන් වහන්සේ කිසි අඩුවක් හිගයක්කඋන් වහන්ස තබන නැහැ ස්වාමන් වහන්සේ තමයි අපේ විසඳවා ති මනුෂ්‍ය දෙවන් වහන්සේ වෙතට හැරෙන් ඕනෙ මනුෂ්‍යන් දෙවන් වහස වස්වොයන්න ඕනේ ඒ තුලිනයාට පුළුවන් වෙනවා උන් වහන්සේගේ සැපට සම්බන්ධයන්න කිසිහින්ගේයක් නැති සැපීමට සම්බන්ධ වෙන්න පුළුවන්. තින් දෙවියන් වහන්සේට පමණයි ඒදවල් කරන්න පුල නතුන් වහන්සේ කරන්න ඔබතුලින් මතුලින් සබහවතුලින්. ති අපි සබාාවක්ලේ සපි විශ්වාස කරම ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්න වලට බිසුඳම ලබාදවා කියලා. ඉක්පනින්මකැමැති පොත්් දෙකක්කොපට හඳුන්වා දෙන්න. ඇදහිල්ල මූලික පියවර කියන පොත එකකයි තාම හොඳ පොතක් ඔබ. අලුතෙන් ගැලවීම ලබලා සිටිනුවනම් මේ පොතට හොඳයි මේ ඔබගේ හැන් බැග එක දා ගන්න පුළුවන් පොඩිපොතක් මේක ඒ පියවර ඔබ ඉගෙන ගන්ටය නවා මම පලුවෙන් මම ගැලවීම ලැබුවනම් දැන් අපි දරුවෙකු අප දැක්කනම් හෝේ ඒ දරවා පටන්ගත්ත හම මුලින්ම ඒ හඩිය අකුරු ඉගෙන ගන්නා යන්න යන්න ඊට පස්සේවා එකතු කරගෙන ඒ දරවා කතා කරන්න ඉගෙන ගොනන් ලියන්න ඉගෙන ගන්නවා ඇති ඒවාගේම තමයි මේක ඇතරම අපි කිවෝත් අයන් අය යන්න නැතං ABC ඇදහිල්ලේ මූලික පියවර කොහොමදා අපි ඇදහිල්ලේෙන් අපේ ගමන ආරම්භ කරන්න ඉති එක ඇත්තටම පළමු පියවර තියන දේව වචනය සමගපි එක්කඟවෙන්න ඕන අපි දැගන්නවඕනේ දෙවන් වහන්සේ අපට සත්‍ය වචනය උගන්න වනනායි කියලා. අපික්ඟ වුණේ නැත්තාම් සත්‍යතාාව වච නැත්තක අපිට බැහැ ඒ ගමන. ගමන් කරන්න ඉදිරියට ඉති මේක ඇදහිල්ලේ ගමනක් සාමාන්‍ය ගමක් නෙවෙයි. ඉතින් මේ ඇදහිල්ලේ ගමන ගමන් කරලා ජයග්‍රාහිලෙස ජීවත්තුනේ ඒ සුස්හසේ පමණයි. ඉති උන්වහන්සේ තමයි අපේ කතරු උන්වහන්සේ අප ඉදිරියෙන් ගමාන් කරනවා ඉතින්ඒ පියවරවල් අපි ගන්න කොහොමද අපේ තෝරා ගැනීම් කරන්නේ කොහොමද එහැම දෙයක්ක් උන්වහන්ස අප උගන්න ඉති ඉස්ල්ලා අපි කරන්නඕන උවහන්සේගේ වචිනය සම අපික්ඟවෙන්නවනේ ඕුස්වාමින්න් වහන්සේ ඔබහන්සේ ට කිවවානම්. ගේ පාපේයට කමාවදුන්න මගේ රෝගවල්ට ඔබහන්සේ සවේ දීල තිබෙන ට ජයග්‍රණ මාවතක්මමා ඉදිරයේ ඔබහන්සේ විරල තිබෙනවා ඔබ වහන්සේ මගේ එන්ඩේරා ට කිසි ගයක් නෑ කෙලෙති ඒ වචනය සමඟ අපි එකඟ වෙන්න ඕන අපි එකඟ වනොත් තමයි ඒ වචනය අපේ ජීවිතයට අපිට අදාළ කරගන්න පුළුවන් නැත්තන් අපි ඔහේ අපේ ගමන අ පරණ පුරද්ධටම පරණ දේවල් එකතු කරගෙන අපි පරාජිත ජීවිත අපි ගත කරන්න නයි තිං ඒ රාජිත ජීවිතයෙන් අපි ජයගන්නේ කොහොමද දෙවියන් වහන්සේගේ ජයග්‍රාහි වචනය සමග එකක වීම. දෙ දෙවනිති බෙන් දේවචනය විශ්වාස කරමි නේ මත අපි ක්‍රියා කරන්නන. යම් සත්‍යයක් අපි ඉගෙනගත් තනම් දෙවන් වහසේගේ වචනයන් වහන්සේ අපට උන්වහන්සේගේ සාරවත් වච්චනය අපිට උගන්නනවා. දිනපතා අපි මේ වචනයෙන් අපි පෝෂණය ලබනකොට අපි තීරණයක් කරගන්න ඕනේ මම මේ වචනය සමඟ එකඟවී මම මගේ ජීවිතයට අදාල කරගන්න. ඉතින් ක්‍රියා කරන්නේ නැත්තං අපි ඒ අනුව අපේ ජීවිතය අපි පලදාකින්ට යන්නේෙ නෑ තිීතාම වැදගත් ඔබේ ජීවිතයට ඔබ සාර්ථකව ඔබට මේ ජීවිතය ගත කරන්න ඕන්නම් ඔබ ඒ වච්චනය. ඔබේගේ ජීවිතයට ක්‍රියාවට නංවන්න ඕනේ තුන් වැනි කාරණාව දේව වචන ඔබේ මුකෙන් ප්‍රකාශ කරන්න ඕනේ. මේ සත්‍යය ඇතරම අපි ගනගත්තට පාස්සේ අපේ ජීවිතය බොහෝසයන් වෙනස් බුණා. එකකන අපි දිනපතා වචන කතා කරනු අපි ඉිනෙ එක සමඟ කතා කරනවා ඉතින් දැන් අපේ ජීවිතය අපි වෙනස් වුනාට පස්සේ අපි නව ආරම්භයකට නැත්තන් දෙවන් වහන්සේට වචිනය කිනවන් වහන්සේ අප නව මැවිල්ලක්කරාග ඇ මේ නව මැවිල්ල තුළ දේව වචනය කතා කිරීම ඉතාම වැදගත්. මේ වචනය සමඟ එකඟ වී මේ වචනය ක්‍රියාවට නංවන්නේ කොහොමද අපේ ව්‍යවාහරය අපි වෙනස් කරගත්තොත් ඒගෙ මගේ කතා විලාශය අපි යං ආකාරයකට ගැලවීම ලබන්ඩ පෙරාපි කතා කර ඉති ඒ වචන දැන් අපි අයින් කරන්න ඕනේ. අපේ ව්‍යවාහාරෙන් අපි අයි අලුත් වචන අපේ ව්‍යවාහාරයට අපි එකතු කරගෙන අපි කතා කරන්න ඕනේ. ගොඩක් කලාවට නෑබෑ කියන වචන පයයි මට කරන්න බැහැ අමාරුයි මේ වගේ වචන අපේ අප අතරම් පුදදදු වෙල තිබන පොඩි කාලෙඉන්න ළම මේවා මකද අපි අහන වචනවලින් තමයි ඇතරම අපේ ජීවිත රටාව අපි සකස්කරගෙන තියන්නේෙ නමුත් දේව වච්චනයෙන්. අපි බලන්න ඕනේ උන්වහන්සේ ධනාත්මක වචන විතරක් නොවේ කතා කරන්නේ සත්‍ය වචනය. ධනාත්මක වචන හොඳයි නමුත් සත්‍ය වචනය ඊටත් වැඩි උතුම්. දෙවියන් වහන්සේ වචනය සමඟ අපි එක්කඟ වෙලා අපි අපේ මුකේ දමලා උන්වහන්සේ කිව්වනම් උන්වහන්සේ මගේ සැපියුම්කර උන්වහන්සේ මගේ ජයග්‍රාණයඇල තින් අපි ඒ වචන සමගක්කඟ වෙන්න නේ උන්වහන්සේ ම ැකබලාගන්නාව මම පිටතට යන විටත් ම ඇතුළට එන විටත් ස්වාමින්න්මහන්ස ම ආරක්ෂා කර ැන් වහන්සේ ට කිසි බයක්නෑ ස්වාමින්න් වහස මට දුන්නේ බයාදුකම ආත්මයක් නොවේ කියලා මෙවැනි වචචන අපි මෙනෙහි කරමින් අපි දැනගැනීමෙන් අපේ මුखේන අපි ප්‍රකාශ කිරීමෙන් තමායි ඇතරම ජයග්‍රාණය අපි අත්පත් කරගන්න මේක මේ සත්‍ය අපි දැනගත්තට පස්සේ ඇතරම අපි නිදහස් වන්න පටන් ගත්තා ඉතින් බොහෝ අය මේ වචනය කියවනවා මෙනහි කරනවා නමුත් ඊළඟ පියවර හරි වැදග මොකේෙන් ප්‍රශ කිරීමකද ගොලක් වෙලාවට අපේ මනස්සේ යම්යම් දේවල් අපි නිකං කතා කරනවා අපිටම කතා කරගන්නවා නම මොනවද ඔබ කතා කරන්නේ ඔබ දේව වචනේ ඔබගේ මනස තුළ රඳවා තබාගෙන ඔබ ඒ වච්චන කතා කරනවාද ඔබටම නැත්තං ඔබ පනාජිත සිතුවිලි නැවත නැවතවාරකෙ රෙකෝඩ් එකක් ලේවෙෙනවා වගේ ඔබගේ මනස්සේ ඒවා රැඳී පවතිනවාද හරිම වැදගත්තේ එක. මුළු දවස පුරාම ඔබ මොනවද මෙනෙහි කරන්නේ. ඒත් තුළින් තමයි ඔබගේ ජීවිතේ ඔබ දකිින්ට ඇන්නේ සාර්ථක භාවය ඔබ කොහොමද ඊළඟ පීවලව ලරගෙන ඉදිරිියයට ගමන් කරන්නේ තින් එක හරිම වැදගත් මකයෙන් ප්‍රකාශ කළිමිතින් මේකේ ටැපැෑලෙන් මනත් ඔබට ගෙන්න්නවා ගන්න පුළුවන් ඔබ ඒස්ක්‍රීන එකති වවා ටිෆෝ නොම්බර ට පුළුවන් අප වාමතන්න අප පුළුවන් ෙදේ ඔබට ලබාදනේවගේම විවාහ මංගල්ලයේ ගිවිස්සුම. මේකත් ඉතාම පොත් පංචක් මේක උතාම හොඳ පොතත් මේකේ ඇත්තරම පාසගේ දේශනා කීපයක් අපි පාඩන් කීපයක් අපි ඇතුල් කරලා තියෙන ඒ විවා ගිවිස්සු මේේ මංගල්ලෙ ගිවිසුමේ ප්‍රකාශ කොහොමද කරන්නේ කියලා අපි ඇතුල් කරලා තිබෙන මොකද අපි දැනගන්න ඕනේ අපි විවාහයක් ආරම්භ කරනකොට දෙවියන් වහන්සේ මුල් විවාහය කරනකොට යාඒව අශිර්වාද කර. එයායට අආශිර්වාද කර. දෙවියන් වහන්සේ තමයි මුල් විවාහය කළේ ආද මේවා. ඒ දෙදනාව එක් කළේ දෙවියන් වහන්සිතින් දෙවියන් වහන්සේ තුළ කිසි ශාපයක් නැහැ ඉතින් වහන්ස කවදාවත් ඒ දෙදනාව ශාපයට ලක්කරනෑ ඒ දෙදෙන පෙළඹීමෙන් තමයි ඒ ශාපයට ඇතුල්ලුනේ ඒ දෙදෙනගේ තෝරා ගැනීම තුළින් නමු දෙවියන් වහන්සේ ඒ දෙදෙනට ශාප කලේ නැහැ ඉතිං දෙදෙනෙක් විවාහ වෙනකොට තාම වැදගත් ශර්වාද කරමි නේ දෙදෙනට පවුල් ජීවිතය ආරම්භ කරන්න අපි මාර්ගයක් සලස්සන්න ඕනේ එයායට කියල දෙන්න ඕන මේක තමයි මාර්ගය කියලායිඉතින් මතනයකත් හොඳ කුඩා පොතක් අපි අපි පාඩමට යමු අපි ගිය සතියේ බැලුව අපි දිගටම බලාගෙනන්නේ දේව බය ගැන දෙවන් වහන්සේ කෙරෙහි අපි කොහොමද බයන් ජීවත් වන්නේ දේව බය අපේ ජීවිතයට තිබීමෙන් අපි අතරම ස්වාමින් වහන්සේ තුළ පුදුම නිදහස්කමක් තුළ අපි ජීවත්තෙනවා. මොකද දේව බය කියන දේ ඉතාම වැදගත් කියලා මම කියන්නේ දේව බය තිබුණු අපි ශුද්ධකමෙන් ජීවත්වෙන්ට යනවා. ම එක දෙවියන් වහන්සේට විරුද්ධව දෙවියන් වහන්සේ ඉදිරියේ මම යම් දෙයක් කරන්ට අකමැති භාවේ මම පෙන්නු කරවා. ස්වාමිනි මම ඔබ වහන්සට මුල් ේ දීල තිබෙන නිසා ම බහන්සිට සියල්ලට වැඩිය ප්‍රේම කර නිසා මට බැහැමේ දේ කරන්න ඉතින් ඒ ප්‍රේමේ අප තුල තිබෙනවා පමණක් නොවේ ශුද්ධකමේ ජීවත්යෙන් අපි තීරණයක් කරගන්න ඕ එකයි හරිම වැදගත් මොකද මේ ගමන අපි සාතන්ගේ බලය අපි නිදහස් වන දැන් ඒත් මම ඒ පෙරෙද ම කතා කරග කීප දෙනෙක් එක්ක මම කිව්වේ ඒයායට ඔබ දැන් අත් ගමනකට පා තැබ්වා එකනෙ ඇදහිල්ලේ ගමනක් ඔබ දැන් ආරම්භ කලා. දැන් අපිට ඒ පරණ දේවල් මේ ගමනට එකතු කරගන්න බැහැ. අපි අලුතින්ම යම්යම් දේවල් දෙවියන් වහන්ස අපේ ජීවිතයට එකතු කරන්න කියනවනං අප එකතු කරන්න ඕනේ දැවදාහනයට අපි කිවෝත් බයිබල කිය න උන්හන්සේ කොලෝසිපතේ පලිවෙනි පරිච්චිද දහත්තුන අපි දැකනන්හන්සේ සාතන්ගේ අන්දකාර බලයෙන් අපව සම්පූර්ණය මුදවා ආලෝක, රජ නැන් දෙව පුත්‍රාණන්ගේ රාජ්‍යයට අපව උන්වහන්සේ ගෙනති බෙනවා නැතා අප පමුණුව තිබෙනවා දැන් අපි ඉන්නේ අන්දකාරය නොවේ අපි ආලෝකයේ ආලෝකයේ දරුවන් ලෙස අපි හැසිරෙන්න්න ඕනේ අපි ජීවත් වෙන්න ඕනේ අපේ ජීවිතයේ දෙවියන් වහන්සේට විවෘතව අපි සම්බන්ධකමක් අපේ හදවත විවෘර්තව තිබෙනවා පමණක් නොවේ අපගේ මනස්ස තුළ හොඳ සිතුවිලි අපි ඇතුල් කරගන්න ඕනේ. ඒත් තුලින් අපේ ජීවිතයේ ආලෝකමත් වෙන එක කනෙ අපිට ස්වෙන් ජීවත්තෙන්න්න පුළුවන්ගෙන මුකද අපි අන්දකාරය ක්‍රියා අපි දකින්න මිනුෂ්‍යයන් කරන්නේ අන්ඳකාරය.ගැන්නේඒදේවල් ඒගොල්ලං කැමතිනය මනුෂ්‍යයන් දකිනවාට. ඉතින් එවැනි පුරුද්දු අපි ජායගන්න ඕනේ. කෙනෙකුට තිබෙනවානං ඒ වගේ. මනුෂ්‍යන්ට නොපෙනෙන ආකාරයෙන් කරන පුරුදු අපි ජයගණ් ෝඕනේ.කො සු කෘිස වහන්සේ තුළ පමණයි අප මේ ජයග්‍රාණය තියෙනෙ හලුය ස්වාමන්වහන්සේ විතරයි අපිට මේ දේවල්වෙනි ජයගන්ට උන්වහන්සේ අපට උපකාර කරන්න ඉතිං දැන් අපි ශුද්ධකමට ඇතුළල වනාා අපිට දෙවන් වහන්සේ පරණ පුරුදුවලින් දෙවන් වහන්ේ ජයග්‍රහණය ලබාදෙන්ට උන්වහන්සේ ඇතරමම් අපව නිදහස් කළ හතන්ගේ බලයෙන් නිදහස්වෙනවා කියන්නේ ඇතටම ඒ බලය යක්ක්ෂය අපි පාලනය කරාැ කැමති විදියටඌ කියන කියන දේට අපි ක්‍රියා කලා අපි ඒ අනුව ජීවත්වනා දැන් අපේ ජීවිත රටාව වෙනස් කරාට පස්සේ. අපි හොඳ පුරුදු එකතු කරගන්නන ඇතුල් කරගන්නඕනේ අපේ ජීවිතයට. ඉති ශුද්ධ කමෙන් ජීවත්වීම ඉතාම වැදගත්. ඉති දෙවියන් වහන්සේට අපි. ශුද්ධකමෙන් ජීවත් වන වෙන විට අපිට පුළුවන් දේව කරුණාව දෙවන්හන්සේ අනු ග්‍රහයින්් අපිට පුළුවන් වන්හන්සේ වචනය තුළින් ජීවත් වෙන්න ජය ග්‍රහහි ලෙස හරවන්න මා සමඟ යෝප පොතට යෝප පොතේ අද අපි බලමු බොහෝ වෙලාවට අපි දන්නවා දෙවියන් වහන්සේ නිතරම අපට කියැන්නේ නපුරෙන් බැලක සිටින්න කියලා. දැන් යෝප්ක පොතේ අප මේ පදේ කියවන විට එකඉතාම ලෙසි මතක් කරගන්න මේ පද යෝබ් විසිටේ විසියාට. යෝබ පොතේ විසිට විසිට අපේ පදේ කියෝමු බුද අපි දන්නා යෝබ්ගෙ පොතේ අලංකාර පදතිබෙනවා. එපද අපේ ජීවිතය රැිය අදාළ කරගනිමු මේකත් ඉතාම අලංකාර පාදයක් දෙවන් වහන්සේ ඇතරම පුදුම ප්‍රාග්ජාවක් යෝබ් කෞදලිවවෙ කියලා මම දාන්නේනෑ නමුත් මම විශ්වාස කරන යෝබග ජීවිතේ. යෝබට කාලයක් ගියා දෙවියන් වහන්සේව දැනගණන්නඩ තේරුම් ගන්නකො මුලින් නොහු හිතවේ දෙවන් වහන්සේ තමයි මේ අපරු දේවල්මගේ ජීවිත දේවන්නේ. මේ හැම දෙයක්ම අපි දෙවියන් වහන්ස ගාතින් යහපත අයහපත දෙකම බුක්තිවිදිින් දඕනේ. ඒ ලිදරවක් ඔොහුට තිබුුණන්නේන දෙවියන් වහන්සේ යහපත් උන්වහන්සේ තුළ කිසි අයහපතක් නැකන් එිරව යෝප්ට තිබුුණන්නේ එකයි අපි යෝග පොතෙන් එක දකින්නේ විසි අටේ විසි අට උන්වහන්සේ මනුෂ්‍යණට කතාකොට ප්‍රඥ්ඥාව නම් ස්වාමින් වහන්සේ කෙරෙහි බයින් සිටීමත් නුවන නම් නපුරෙන් වැලකී සිටි මත්්‍යයි වදාලසේ කැයි කීවේය. මේක අනර්ග පදයක්. ඉතාම අලංකාර පදයක් මේ පදය මානික්කයකට වඩා වටිනා පදයක්. ද මෙතරින් දෙවන් වන්සේ ැන ප්‍රඥාව කියන්නේ මොනවාද. ස්වාමින් වහන්සේ කෙරෙහි, සි දෙවන් වහන්සේ මනුෂ්‍යයට කතා කරනවා. මනුෂ්‍යයට කතා කරලා මේ පදෙන් මනුෂ්‍යයට උපදෙස්තෙනවා මෙහම ජීවත් වෙන්න. මට ගෞරවය දෙමින් ඔබ ජීවත්වන්න මේක තමයි ප්‍රංඥාවදන් ලෝකයේ අපි දකිනවාද වැටනු ස්වභාවයක සිටින නිසා ලෝකයේ ප්‍රඥාව අශුද්ධකමෙන් ජීවත්වවෙන්න පරාජිතව ජීවත්වෙන්න ශාපයෙන් ජීවත්වෙන තමයි එයාය පුරදදු වෙලා සිටින්නේ. අපි සිරු දෙනම ඒ තුළ ජීවත්තුනා. අකිකරු පුතරැන් ලෙස නමුත් ඒ සුසාහන්සේ අප නිදහස් කරට පස්සේ අපි නව මැවිල් ලක්කුණට පන්සේ අපේ ජීවිත ලොකු වෙනසක් වෙන්න ඕනේ මොකද දේව. ප්‍රඥ්ඥාව මනුෂ්‍යක ඇත්තටම දෙවියන් වහන්සේගේ හඬාසන්ඩ උන්වහන්සේ සමඟ සම්බන්ධ කරමින් අපව ඇත්තටම අලුත් ඇදහිල්ලේ ආත්මික තලයකට ඇතුල් කරනවා. අපි ගමන් කරන්න මේ පොළවේ මනුෂ්‍යයන් ගත කරන ජීවිත වගේ නෙමේ. ඒක උන්වහන්සේම දෙන ප්‍රග්ඥාවකට බයිබලෙකි නෝ ද්‍ය මේ ප්‍ර්ඥාව ස්වර්ගයෙන් පැමිණි ප්‍රගජාව මේ ෝක මනුෂ්‍යන් තුළල තිබෙන්නේ මේ පොලවේ ප්‍රගඥාව ඉගනගන්න දේවලේ පංච ඉද්‍රියන්ට සීමාාවුණන ප්‍රඥාව නමුත් දෙවියන් වහන්සේ අපට දෙන ප්‍රඥාව උන්වහන්සේගෙන උන්වහන්සේ අපිට පැමිණෙන්නේ උන්වහන්සේට ගරු කිරීමෙන් උන්වහන්සේට මුස්ථානය දීමෙන් අපේ ජීවිත අපි ඇතුල් කරගන්නවා මේ ප්‍රඥ්ඥාව. නුවන කියන්න නෙමොකාදද නපුරෙන් වැලකී සිටීම ඥානවන්ත මනුෂ්‍යෙක් ඔහුගේ ජීවිතය හොඳ තෝරා ගැනීම ඔහු කරන්න තිරණය කරගන තිබවා ඒ තෝරා ගැනීම ඉතාම වැදග මම නපුරෙන් වැලකී සිටියොත් මට පුළුවන් මගේ ජීවිතය ආරක්ෂාවෙන් තාගන්නක ඉතාම වැදග පුො අපි නපුරෙන් වැලකී සිටිෙ කියල දෙවන් වන්සේ කියනවනං එනං අපි ඒ නපුරාට ඉඩ දෙෙන නරක අපේ ජීවිතය පාලනය කරන්න දැන් අපි දකිනෝ මේ මෙතන නපුර කියන වචනය ආරම්භ වෙන්නේ උත්පත්ති කතාවෙන් දෙවියන් වහන්සේ මනුෂ්‍යට කිව්වා යහපත සහ නපුර මේ ගහෙන් කන්න එපයි කියලා ඒ වච්චනේම තමයි මෙතන පාවිච්චි වෙන්නේ ඒ හෙබරූ වචනයම තමයි නපුරෙන් මෙතන නුවනන නපුරෙන් වැලකී සිටීම කියන්නේ ඒ හෙබරු භාෂාවෙන් ඒ වචනේම තමයි යහපත සහ නපුර ගහෙන් කන්න එපයි කියලා ඒ නපුර කියන වචනය තවාර්ථයක් විපත විපත්ති සිදුවීම ඉතින් දෙවියන් වහන්සේ ආදමට කිව්වේ මේ යහපත සහ නපුර නැත්තම් විපත්ති ගහෙන් පල කන්නේ පා ඔබ මේ ගහෙන්කාපු දවස්සේ ඔබ අනිවාරෙන්ම මැරෙන්ට යනවයි කියලා. එක අනිවාර්යම සිදුුවෙන්ට යනවයි කියලා ඉතිං දෙවියන් වහන්සේ යෝපතුලින් කතා කරළ මේ පොතෙන් අපි දකිනෝ විතරනකිනො නුවන කියන්නේ කයි. පුරෙන් වැලකී සිටිීම අපි දන්නවා මේ ලකේ මනුෂ්‍යන්ට ප්‍රඥාවන්ත මනුෂ්‍යානිවා නුවන තිබර නම අපි දක්කිනව දෙයාගේ ජීවිතේ නපුරෙන් වැලකිලඒලන් යහපත් ජීවිතයක් ගත කරන සමල්ලාට අපි ඒ දකි නෙමොකද ඒ ප්‍රඥාවන්නේ නෙමෙයි මෙතර දෙවියන් වන්සේ කතා කරන්න. ඒ ප්‍රඥ්ඥාව මේ ලෝකින් අපිට ලැබෙන ප්‍රඥාවතින් ඒ ප්‍රඥ්ඥාව වෙන අස්ඇත්තටම ඔබ ගෙදරගිල්ල සලකුණ කරගන්න උත්පත්ති කතාවේ දෙකේ නමේ එතන කතා කරනව යහපත සහ නපුර ගහෙන් කන්නේ පයිකෙන එක දෙකේ දා හතේ තුනේ හතේ සියලුම පදවලින් දෙවන්හන්සේ කතා කරන නපුරෙන් වැල කෙන්න්න කියලා. එවගේම නික්මයාම්පොතේ විසිතුන්වැනි පරිච්චයදේ දෙවැනි පදේ. අපි පට හරෝමු ඊශ්‍රල් සෙනග අපි දන්නවා. දෙවියන් වහන්සේගේ කැමැත්ත තිබුණේ එයායට කිරි සහ පැනියෙන් උතුරායන දේශයකට එයායව ගෙනෙන්ට ඒකයි දෙවන් වන්සේ කැත්ති තිබුණ ඒ අය වහලුන් ලෙස මිසර දේශය සිටියාසර හාරසීයක් හරසයකට වැඩියෙන් හරසිය විසක් විතර එ ඒ වහල් බාමය ජීවත්තල ඒයිගේ මනස්සල තිබුණේ මම වහලේ වහල් වහලුකගේ මනස ඔෝුන් තුළ තිබුණේ යන්න කිසි පඩියක් පඩියක් නැතුව දවස ගනේ යාට කණඩ ොඩ තක් නැන ඇති. එයාය නිතරම බිසරේ පාරාාවෝගේ යුද්ධ බටයන්ගෙන් අතිශයෙන් මඇතරම් පීඩා ලබාගෙන ජීවත්වන එක ඒයිගේ පරම්පරා තුන හතරකට ඒක බලපෑමක් ඇති ුුණා යාගේ ජීවිතීම ක යන්න බෑලියට ඒගොල්ලන්ට වේ දේශයෙන් මොකද යෝසෆ් තමයි ඒ දේශයට ගිහිල්ලය ඕගේ සෞදරයන් තවයි ඔොම නතවායකගේ දේශයට ගෙනවී තින් දෙවියන් වහන්සේ ඒ පොරොන්දු දේශයට ගෙන යනවයි කියන පොරුන්දුව මෝසස් තුලින් කතා කරට එයාට විශ්වාස කරන්න බැරිවුණා. එයායට ඇත්තටම අදහගන්න අමාර වුණා මකද සමහරය විවාහයන් කරගතුන මිශ්‍ර විසරයාය සමඟ විවාහයන් කර තිබුණ ඉතින් කිසි ඇදහිල්ලක් එයාගේ ජීවිතය තිබුණේ නැහැ. ඉතින් නික්මයාම පොතේ විසි තුන්වෙනි. පරිචයේදේ කියවන්න දෙමනි පාදේ මොකද අපි දාකිනවා බොරු ප්‍රෝමම එකේ සිටකිවන බොරු ප්‍රෞෘත්තියක් පතල නොකරන්න අද අපි මොන දකින්නේ හැම තැනම බොරු ප්‍රෝති නමුත් දෙවියන් වහන්සේ මෙයාටවොද බොරු ප්‍රෞෘත්්තියක් පතල නොකරන්න අධර්මිෂ්ට සාක්ෂිකාරයකු වීමට දුෘෂ්ටයකුට නොබේ අත නො දෙන්න. නපුරක් කිරීමට සමූහයක් අනුව නොයන්න. අද අපි දකින්නේ මොනාද නපුර. බොහෝ සෙනග තුළ අපි මොනත් දකිනේ නපුරා ක්‍රියා කරන ආකාරය. යගේ ජීවිත තුළ. නමුත් මෙතන දෙවියන් වහන්සේ කියන්නේෙ නපුරක් කිරීමට සමූහයක් අනුව නොයන්න. අපි දකිනවනං උඩ දෙෙනෙක් යම් වැරැද්ද කරනවා. ඔබ විතරයි මේ. සත්‍යතා වචන හිටගන්නන්නේ ප්‍රශ්නයක් කරගන්න පායක ඔබ හිටගන්න අපි දෙන්නත් දේව වච්චිනයි මුල් කාලේදී යම් දේවල් අපි තේරුම් ගත්තාම තනිවම හිටගන්න අපිට සිද්ධ වුණා ඇදහිල්ලේ වාක්‍ය ප්‍රකාශ කරමින් සමහරය බීලු කලා අපිට හිනාාවුණ ඒම කරන්න කොහොමද කියලා ඔබ විතරයි මේ වගේ විශ්වාස කරන්නේ ඒක ප්‍රශ්නයක් කරගත්තන අපි ගමන අපි ගමන් කරමින් ඔවු හතලියක් තිස්සේ ගමන ගමන් කරමින් කාඩත් බැලුුණ එක බාධ කරන්න නමුද අපි දෙවියන් වහන්සේ අනුව යනවයි කියන්නේ මේක සමලාට පටු පාරක් ගසුශහන්සම කිව්වා. නත් මතක තියා ගන්න ඒ මාවත තුල අපට දෙවියන් වහන්සේ අප සමඟ සිත්‍ර නිසා අපිට උන් වහන්සේ පොරොන්දු අදිලතින මම කවදාව ඔබ වතාරන්නේට ජයග්‍රහණය තියෙනවා. ඉතින් ඒක අපගේ හදවත, සමග නැත්තක් දෙවන්වාන්සගේ වචනෑ අපේ හදවතට දමලා අපපේ කග වනානං අපට පුළුවන් ජයග්‍රහකව ජීවතතිතින් සමූහයක් අනුව නොයන්න. ඉතින් නිස්්ච පෙරලෙන පිනිස කාරණයදී සමහයකට පක්ෂව සාක්ෂි නොදෙන්න්නනති මෙතනින් බොහෝ දේවල් පරණ ගිවිස්සුම එයායට දෙවන් වහසේ කිව්ව මේ බොරු ප්‍රකාශ ප්‍රෞෘත්ති ඔබ පලකරන්න එපයි කියලති දෙවියන් වහන්සක වචචනයෙන් මේ බොරු ප්‍රෞත්්තිකයන ොකක්ද නපුරාගේ ක්‍රියා පතලකිරීම ඒ තුි මොනවාද අපිට වෙන්නේ. අපි තුළ නොහැදිලි කාරකම ඇතුළලෙනවා බයඇතුල්ලනෝ අපි කලස්සලු වෙන්න පටන්ගන්නවා කරදර වෙන්න පටන්ගන්නවා පතරම අපි නපුරාගේ දේවල් සමඟ එකද වෙනවා. එතකොට අපි වචනේ කියවන් නැනකට දෙවියන් වහසේ හාත්පසිම වෙනස්තයක් කියන්නේ. යද වනත් අපි දෙවියන් වහන්සේගේ මචිනය සමඟ අප එකඟ වූ ජීවිතයක් ගත කරන නිසා තමයි අපිට මේ මූන දෙෙන ආර්ථික ප්‍රශ්න වල ජය ගන්ට අපට ඇතනම් පුළුවන් වෙන්නේ නැත්ත අපිට අමාරුව ීමම ජය ගන්නකො ඒවා අපේ මනසිට අපි දාගෙන අපපු ුණද කරන්න අපි කතා කරන්න පටන්ගන්නවා. මේ පදඇත් එක හරවන්න මාසක සමඟ. ගීතාවලි එකසිය දොළහා. ගො අපි දැනගන්න ඕන අපි ඉන්න කාලවල්වලදී මේ දෙවන් වහන්සේ වචන ලියපු කාල්වල්ද එකමදේ තමයි. අපි ඉතන්නේ අද කාලේ වගේ නෙමේ ඒ කාලේ කාලය හරිම නිදාසස් තිබුණ නැහ දෙවන්වන්සේ මකිව්වාගේ මෙතනෙ කලින් මකිව්වා සොඳොම් ගොමෝරා විනාශ කර නෝවාවගේ කාලේි දකිනව ඒමුළු මනුෂ්‍ය සංහතියම විනාශකර ඉති ඒ කාලේ තේපාපයම තිබුණ. ද තිබෙන පාපයන තමයි එදත් තිබනේ ඉතිං මනුෂ්‍යාවගේ හදවත තුළ පාපය තියෙනකං ඒ පාපය තමයි මනුෂ්‍යාව පලනය කරන්නේ. අපි කියව් මොහත්ත දොළොස් එකසේ දොළොස්වනි පරිච්චේදේ අපි හය සිට කියව්මු දැම්මතිින් අපි පළවෙිනි පද සිට අපි බැලු ආනම්මතිින් කතා කරන්නේ. දොලහ ම පලවෙනි පදය කියවන්න තුරපටි තේරේ ස්වාමිින්ට ප්‍රශංසා කරව ස්වාමින් කෙරෙහි බයවන්නා වූ උන්වහන්සේගේ ආග්ඥාවලට ඉතා ප්‍රියවන්නා වූ මනුෂ්‍ය ආශිර්වාද ලද්දයකය. ඇත්තම් භාග්්‍යවන්තෙක්කය. ඉතින් පළවෙනි පදෙන් අපි දැනගන්නේ පළමුදේ ස්වාමින් කෙරෙහි බයවන මනුෂ්‍යන ගරුත්වෙන් ජීවත්වන මනුෂ්‍ය ඒ. මනුෂ්‍ය අශිර්වාදලත් දෙක් කියලා ඉතින් මේ ආශිර්වාදලත් මනුෂ්‍යට තමයිවන් වහන්සේ මෙතන කතා කරලා කියන්නේ අපි හාවිනි පදේටය යමු මක්ටිසාද ඔහු කෞදම ඔහු කියන්නේ ආශිර්වාදලත් කෙනා දෙවන් වහන්සේට ගරුබියෙන් ජීවත්වෙන කෙනා කිසි හලකත් නොසල් නොසල් වන්නේයගැනෙ සෙලවෙන්නේ නෑ. ඇයි මොම කියන සෙලවෙ හ කියලාමිතර දෙවන්වන්සේයි කියෙන ඔහු සිටින්නේ ස්තීර පර්වතයක. ස්තිර පර්වතයක් මතයි ඔඕුගේ ජීවිතේ ඔු ගොඩනාගාගෙන තිබෙන්නේ. Yesසු සහන්සේ මතෙව සුභාරංචිිය හත්වනි පරිච්චයදය අපි කුඩා ලමුන්ටු ගන්නනවා නිවස් දෙකක් කොහොමද දෙන්නෙක් තැනුවේ කියලා එක මනුෂ්‍යයෙක් ඔහුගේ නිවස වැලිමත ගොඩනැගුවන් අනිත් පුද්ගලයා පර්වතයක් මත ගොඩනැගුවෝ දැ මේ දෙදෙනම එකම වාතාවරණයකදී නමුත් වෙනස තිබුණේ එක මනුස්සෙක් දේ වචන ඇස්ුව ක්‍රියාවට නැංවෙනේ අනික් කෙනා දේ වචනය අසල ඕගේ ජීවිතයට එ වචනය අදාළ කරගෙන කීකර වුණා. ඉදි කුණාටු කාල් එ නිවස්ක හදල එදෙන ජීවත්වනා කිසිම ප්‍රශ්නයක් නැහැ. න කුණනාටුවේදදි තමයි අපි දකින්න වෙනස. ප්‍රශ්න කර පිඩ කුණනාාටු ව ගන්න ොට එනකි ෙන වැසිස වෙෙස්ස ජලගෑල්ම ගලන්්ඩ පටන්ගත්තා මේ හැම දෙයක්. දවසේද තමයි දෙදනාගේ ජීවිතය අපි දෙයක්කින්නේ වෙනස. වැලි අතර නිවස ගොඩනගාගත්ත මනුෂ්‍යගේ නිවස සම්පූර්ණයම කඩා වැටුණ. තොද අත්තිවාරමක් තිබුණ නැහැ. නමුත් පර්වතයක් මත ස්තීරව නිවස ගොඩනගාගත්ත මනුෂ්‍ය හොට දෙවියන් වහන්සේ සග සබන්ධකම ගොඩනනාගෙන ජීවතතුර මක ඔහ දැනගත්ත ම බයිවලින කිසිසදේකට ඉතින් ඒකයි දෙවියන් වහන්සේ මතිින් කියන්නේ. කාලයකත් නොසැල් වෙන්නේය මේ දෙවන් වහන්සට ගෞ ගරුබියෙන් ජීවත් වන කෙනා ආශිර්වාද ලත් කෙනා මොනම දෙයකටවත් ඔහු සැලෙනට හැ සැලවෙන්නේ නහ කැලඹන්නේට හැ හොනම ප්‍රශ්නයක් කාවත් ඔහු ස්තීර්ව පවතින්නේ එතන කියනවා ධර්මිෂ්ටය සදාකාල්ම සීකරනු ලබන්නේ දෙවන් වහන්සේ ඉිදිරයේ අපි ධර්මිෂ්ට සෙනක ර්මි්ටායි කියන්නේ මම දෙවියන් වහන්ස සමඟ මට අලුත්ගිවි සුමක් තිබෙනවා මට දෙවියන් වහන්සේ අලුත් ස්වභාවයක් දිීන තිබෙන මම දෙවියන් වහන්සේ සමඟ සම්බන්ධකමක යෙදී සිටෙන් නිසා මෙතන කියනවා ඒ සදාකාලිම සීකරන දෙවියන් වහන්සේ කවදාාවත් ධර්මිෂ්ඨාව අතහරන්න නැහැ සීකරනෝය කෙනෙගෙන හැම වෙලේම ධර්මිෂ්ටයට අවශ්‍ය කරනදේ. සපයා දෙන්න දෙවියන් වහන්සේ නිතර මහ ගැන කල්පනාවෙන් සකල්පනාවෙන් සිටිනාා තිය ඔබ හිතන්න එපාදවියන් වහන්සේට ම අමතකවෙලාදග නැහැ. දෙවියන් වහන්සේ නිතරම ධර්මිශ්ටය ගැන සහිකරනු ලබනවා. ඔහු දැ මේ කතා කරන්නේ භාග්‍යවත් මනුෂ්‍ය ගැන ඒ ධර්මිශ්ටය ගැන නරක ආරංචිවලට බය නොවන්නේය. කොහොඳ පාදයක් දෙවන් වහන්සේගේ වශචයෙන් ඔොබ ැන ම නරකා ආරංචිවලට බයවන්ඩ දැහැ අපි ප්‍රකාශ කරම මම නරකාරංචි වලට බයවන්නේ ැහැ. මම නරකාරංචි වලට බයවන්නේ නැහැ. මේ වචනය ඔබගේ සිත්ත තුළ ඔබ ඇතුල් කරගන්නේ ඔබගේ ප්‍රකාශයේ. නිතරම ඔබ ප්‍රකාශ කරන මම නරකාරංචිවලට බයවන්නේ මකද අපි අාදා හන්නේ වනවාද නරකාරංචි. නිතරමා අපි හන්නේ නරකා නමුත් ඔබ තීරණයක් කරගන්න නෑ. මම බය කියන දැත් ප්‍රශ්ට වෙලා තියෙන්නේ මේ නරක නපුරාගේ නරක වාර්තා වෙන්නේ නපුරා තුළින්. නපුරු සනගක් තුලින් තමයි මේ කියන වචනය ඒක මුල් වචන මුල් කරගත්ත වචනය නපුර. ඒ වචනය අපි එනකොට මොනාද වෙන්න මෙදනගන්න බය තුල්වෙඩ පටන්ගන්නවා. බය මොනාද කරන්නේ ඔබම වියමුල් කරනවා. බය ඔබ වියවුල් කරලා ඔබට තිරණ ගන්න දන්නේෙ නෑ ඔබ කල්පනා කරවානිකං. ඒ මනුෂ්‍යයා නිකං වෙරි වෙච්ච මනුෂ්‍යයෙක් වගේ බය තුලුනාම දෙවන්මාහන්සේ මුණද කියන්න දෙවනිති මෝතිය එකගේ හතේ අපට උන්වහන්සේ භයදුකමේ ආත්මයක් දුන්නේ නැහැ. හලලුය දෙවන්මාහන්සේ අපට භයෝදුකමේ ආත්මිතිය ඔහුගේ සිත මෙතන කැනකද ඔහුගේ සිත කාගෙද මේ ධර්මිෂ්ඨයගේ මේ ආශිර්වාදලත් මනුෂ්‍යගේ සිත ස්වාමීන් කෙරෙහි විශ්වාසය තබමින් ස්ථීරවතිබේ. තත්ගන වචන ස්තීරවතිීම් එකඇන්නේ එක කාරිව ති උස් පහත් ජීවිතයක් නව හු ගත කරන්නේ දින පතා දෙවියන් මහන්සෙ එක්ක සම්බන්ධකමක සම්බන්ධකමක් ගොඩනගාගෙන ජීවත්තන නිස හුස්තීරයි කාලයෙන් කාලෙට ඕහ වෙනස් වන්නේ නැහැ ස්තීරව සිටින්නේ අපි යසුස් වහන්සේ නිසායි. අට ඔහුගේ සිත ඔහු විශ්වාස කර නිසා ස්තීරවන ඔහුගේ සිතව ගේ හදවත ඔහු සවිකරති වෙනවා. දැම් මෙතන අපි දාකිනෝ අපගේ සිතුවෙලි අපගේ මනසු තුළ පැමිණෙන්න්නා වූ මේ වගේ එක සිතුවිලි අපි දෙවියන් වහන්සේ කෙරෙේ තබන්න ඕන යිබලේක නොවා එසාය පොතේ විසිත්තුුණේ මැතනේ විසි හයත්තුනේ උන්වහන්සේ කතා කරනවා. ඒ ශාන්ත සමාධන අපි ජීවත්වන්නේ කොහොමද උන්වහන්සේ කෙරෙහි අපගේ මනස් අපි ාත් ඒ පුද් කලයා නරකාරංචි වලට බයවන්නේ සිත ස්වාමින් කෙරේ විශ්වාසයෙන් තබමින් ස්තීරව සිටිනවා. ඔහුගේ සිත සවිව තිබේ. සිත ශක්තිමත් කරගන්න නිතරම ඔබ ජීවිතේ එක ඉතාම වැදග නපුරු දට ඔබ ඉඩ දෙන්නපා ඔබගේ ජීවිතේ පාලනය කරගන්න. ප්‍රජ්ඥාාවන්තයා බයව නපුරේ නිවත්වේ. අපි පදෙත් බලමු හිතෝපදේශ දදාහතරවෙනනි පරිච්චේද. දේව වචනය ක්‍රියාවට නම්වන කෙන දේවශචනය පවතින කෙන දේවචනය අපේ ීවි අදාළකරගෙන මේ අන්ුව ජීවත්වෙන කෙන තමයි ප්‍රඥාවන්තගෙන. ඒ ප්‍රඥාවන්ත කෙන හිතෝපදේශ දාාහතරය දාසේ. දාහතර වනි පරිච්චියදේ දසේ. ප්‍රඥාවන්තය ගැන කතාකරමින් සිටින්නේේ දෙවන් වන්සක වචනයට ගරුත්වය දෙන මනුෂ්‍ය දාහතරේ දාසේ ප්‍රඥ්ඥාාවන්තයා බයව නපුරෙන් නිවත්වේ දෙට මේ බය කියන්නේ වාතාවරට බයිනෙවේ දෙවියන් මහන්සේ තුළ ඒ ගරුබියෙන් දෙවියන් වහන්සේ තුළ තිබෙන ගරුබියෙන් ඒ මනුෂ්‍ය නපුරෙන් ඉවත්තෙන. නපුර බලනෙ නැහැ නරකාරංචුවලට ඉඩ දෙන්න නෑ ඉවත්වෙනවා. ඒවා ඔබට ඇහෙනවනම් ඔබ අයින්වෙලයන්න. ඔබ තීරණයක් කරගන්න නෑ මම් මේක මගේ හදවතුළට ඇතුලවෙන්න මම ඉඩ දෙන්නන්නේ නැහ. එක ඇතන කියැන්න ඉවත් වෙන්න බ ඉඩදන්න පාක ඔබ තුළට ඇතුල් කරගන්න. ඔබ කියන්න ස්වාමිනි ස්තුති ඒ ප්‍රංජාවන්ත මනුෂ්‍ය ඒහෙත් අග්ඥානයා උඩගුකම් පාමින් සැක නැතුව සිටි. ප්‍රාජාවන්තයා නපුරෙන්් ඉවත්තවා බයවෙලා නෑම් ස්වාමිේදේ ඔබවන්සේගේ නෙවෙයි මම මම මගේ ජීවිදෙන් මේ බය කියනද මම ඉවත් කරනවා. තව එක පදයක් බලමු ගීතාවලේ තිස් හතර. ගීතාාවලිය තිස් හතරවෙනි පරි පත් තිස් හතරේ දා හතර. නපුරෙන් ඉවත්ව යහපත්කම් කරව දැ මේක දෙවන් වහන්ස අන දෙනවා. කරන්න නපුරෙන් නිවත්වෙන්න නරකාරංචි වලින් ඔබ අයිවෙන්ඩ නපුරා කරන ක්‍රියාවලින් අයින්වෙල ඔබ නිතරම යහපත කරන්න. සමාධානය ස්ර්මින් අනුව යන්න ඒ හරි වැදගත් අපි සමාධානයෙන් ක්‍රියා කරන්න ඕනේ නපුරෙන් සම්පූර්ණි මීවත්වෙන්න ඕන. නිතරම දැනගන්න නපුරාගේ ක්‍රියාවල්ට අපිට කිසි සම්බන්ධකමක් නෑ නපුරාගේ ක්‍රියා සමග අපට කිසි සම්බන්ධකමක් නෑ අපි යහපත්ක කම් කරමින් අපි සමාධානය සයම කොයි ආකාරෙන්මත් ඔ ඔබගේ ජීවිතය ඔබ දන්නවන මේ යම් කෙනෙක් ඔබට යම් දෙයක් කියරන ඔබගේ ඔබගේ අභ්‍යන්තරට ඔබ එකඟ වෙන්නට හැ. බොද කැල බිල්ලක් වගේ ඔබට දැනවා මගේ සමාට සමාධානය නිික කෙන කියපුග වචද වලින් පිත වැටිනෝමගේ මතකතියාගන්න ඒ වච්චනය සතුරාගෙන්. මනුෂ්‍යයක් තමයි කතා කරන්නේ න ඔබ තීරණය කරනෑ ම සසාමාධනය ජීවත්වවෙන්නේ න ස්වාමන් හන්සේ මට දිලතියන සමාධානති සමාධානයේ සොයමින් ඒ අනුව යන්න අපිතා පදී ළඟ සතිය බලමු.